ඉතින් සියලුමත් ග්‍රහ අපල දෝෂ ඔය යන්තරින් අවසන් කියලා හිතාගන්න කියලා. ඒතෙතින් ශරීර අභ්‍යන්තරයේ තියෙන ලෙඩ රෝගවලට වෛද්‍ය ශාස්ත්‍රයේ ආනුභාවය තමයි. ඒ හින්දා හොඳ දොස්තර මහත්තයෙකුට දරුවව පෙන්නහල්ලා. මං චූටි වෙන කෙනෙක් කිව්වා. එයා බලන්නම් කියලා කිව්වා. ඕවට ඉතින් කොච්චර කියලා මුදලක් යනවද? චන්දරේ උඹත් ඉතින් දුක විකුණ විකුණ ඉන්නේ නැතුව හරි හමං ආදායම් මාර්ගයක් හොයාගනින්නකො. ඈ? ඒ උනාත් ඉතින් ඔය කුඹුරු කෙරුවාවෙන් ඒ හැටි ආදායමක් ගන්න බෑ අප්පච්චි. මොකයි බැරි? අපි තුඹලව උස මහත් කලේ කුඹුරු කරලා තමයි. ඇතුව දෙවියන් වාසේ මට කාචි පණන් ගෙනත් දුන්නේ නැහැ. අපි ඒක පිළිවෙලට කළා චන්දරේ. වෙලාවට වතුර වැද්දා. වෙලාවට සීසෑවා. වෙලාවට පොහොර ගැහුවා. තෙල් බෙහෙත් ගැහුවා. වෙලාවට කැපුවා. හරි හරි ඉතින් මමත් කරන්නේ ඒ ටිකම තමයි. කරනවා. මම නොදන්නේ උඹේ කෙරුවාව. කුඹුරක් කරන එක චන්දරේ හරියට දරුවෙක් හදා වඩා ගන්නවා වගේ වැඩක්. ඇහැ ගහගෙන ඉන්න ඕනේ. නැත්නම් දරුවා අයාලේ යනවා. ඒ වගේ තමයි කුඹුරු කෙරුවාවත්. මෙයා නම් කුඹුරු බලන්නෙත් නැහැ, දරුවා බලන්නෙත් නැහැ, පවුල බලන්නෙත් නැහැ. වැවෙන්නම් වාලේ වැවෙනවා, හැදෙන්නම් වාලේ හැදෙනවා, ඉන්නම් වාලේ ඉන්නවා. දැන් ඒ දොර මෙච්චර දවසක් කන්න දුන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාද? කණ්ඩ අඳින්න දෙනවයි කියන්නේ බඩ කට පිරෙන්න කණ්ඩ දෙන එකයි විලිවහ ගන්න අඳින්න දෙන එකයි විතරක් නෙමෙයි. ඒක කළාම සේරම දේවල් කළා කියලා මෙයා හිතයි. හරි ඉතින් මට පුළුවන් විදිහට තමයි මම කරන්නේ. වෙන මොනවා කරන්නද? දැන් ඉතින් ඕකට දෙන්න දෙමහල්ලෝ කේවලු පටලා ගන්න ඕනේ නැහැ. මං කිව්වේ මිනිහෙක් වුණාම මොකක් හරි වගකීමක් තියෙන්න ඕනේ. අවතර ගිනි වතුර ටික කටේ අලා ගන්න එක ජීවිත අරමුණ කරගත්තම තමුණුත් අඳුරේ, පවුලත් අඳුරේ. කවුද කියන්නේ මගේ අරමුණ ගිනි වතුර බොන එක කියලා? කියන්න දෙයක් නෑ. ඒක තමයි ඉතින් වෙන්නේ. මොනවද මෙතන සිද්ධ වෙන්නේ? කවුද මෙතන ප්‍රධානියා? කවුද මෙතන ප්‍රධානියා? කාලිංග, කාලිංග, කාලිංග. මෙයාද ප්‍රධානියා? සර් මේනි ප්‍රධානියා. ඔව් මම තමයි මෙතන ප්‍රධානියා. ඇයිද අපේ පක්ෂ මූලස්ථානට පාර දීපු දවසේ ඔබතුමානේ ආවේ? ඔබතුමානේ අපේ පැමිණිල්ල ලියාගත්තේ. ලියාගෙන ගිහිල්ලා පාලකයන්ට ඕන විදිහට පැමිණිල්ල යට ගැහුවේ. ඔබතුමානේ මොකද කිව්වේ? කාගේ වුණාටද? හරි 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 හරි. දැන් ඕගොල්ලන්ට මොනවද අපෙන් කරෙන්න ඕනි? දැන් මේ ව්‍යාපාරේ කරගෙන යන්නේ පොලිසියට විරුද්ධවනේ. නෑ නෑ මේක පොලිසියට විරුද්ධව කරන ව්‍යාපාරයක් නෙමෙයි. අපි දන්නවා පොලිසිය කියලා කියන්නේ ධනපති පාලකයන්ගේ පදයට නැටවෙන තවත් ආයතන ව්‍යුහයක් පමණයි කියලා. අපි දන්නවා මේ පවතින ක්‍රමය යටතේ පොලිසිය කියන බෝඩ්ලෑල්ලට නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා කළ හැකි කිසිම දෙයක් නැහැ කියලා. ඕගොල්ලෝ කිව්වට පොලිසියට කරන්න දෙයක් නැහැ කියලා මේ බැනර් වල ගහලා තියෙන්නේ පොලිසිය මරණින් දෙකි. හරි. අපිට කෙටියෙන් කියන්න ඕගොල්ලන්ට මොනවද කරෙන්න ඕනි? දැන් ඕගොල්ලන්ට පහර දීමක් වුණා කියලා කියනවනේ. ඕගොල්ලෝ පොලිසියට පැමිණිල්ලක් කළාද? ඇයි අපි පැමිණිල්ලක් කරේ? මේ නිලධාරීතුමාම තමයි ඇවිල්ලා පැමිණිල්ල ලියාගත්තේ. නමුත් අද වෙනකන් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. අපි දන්නවා. අපි දන්නවා අද මේ පවතින තත්ත්වයට එරෙහිව පොලිසියට ඇඟිල්ලක්වත් උස්සන්න බෑ කියලා. නමුත් මහජනතාව අපේක්ෂා කරනවා මේ පොලිසිය කියන අකුරු හතරට තමන්ට අවශ්‍ය නීතිය සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. හරි හරි හරි. මට වාචිකව නම් මතකයි ඔය වගේ දෙයක් සිද්ධ වුණයි කියලා. හැබැයි පොත් බලනකොට නම් එහෙම දෙයක් මට හම්බුනේ නැහැ. නෑ සර්, තිබුණ. මමනේ ලියාගත්තේ. හැබැයි සර්, එතන පහර දීමක් ගැන නම් කියලා තිබුණා. මේ මල්ලි මේ කියවෙන මේ එක එක දේවල් මිසක් පහර දීමක් ගැන මේ කියලා තිබුණේ නැහැ. කොටිම ගැහුවේ කොහෙද කියලාවත් කියලා නැහැ නේද? ඔය මාර කතාවන්නේ කියන්නේ. ඔය දැකේ නැද ගහලා තිබ්බ හැටි. ඔය මට කිව්වනේ. ඕක තමයි පොලිසිය හැටි. හරි.
පහරදීමක් වුණා නම් කොහෙටද හරියටම පහර දුන්නේ? මූලිකව මේ ප්‍රහාරය එල්ල වුණේ මේ රටේ ප්‍රජාතාන්ත්‍රික අයිතියට. නිදහස් අදහස් පළ කිරීමට තියෙන මේ රටේ ශුද්ධ වූ අයිතියට. දෙවනුව මේ රටේ ධනපති දේශපාලන ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන් එල්ල වුණු ම්ලේච්ඡ ප්‍රහාරය. ඔන්න ඕකනේ සර් කියන්නේ. ඉස්සෙල්ලා මේ ගහපු තැන් ටික හොයාගන්න. ඉක්මන් කරන්න එන්කපීඩියා ප්‍රෝ සඳහා රුපියල් 100ක වට්ටමක් ඔබත් අදම ලබා ගන්න. තැන් ටික හොයාගන්න. මෙතන තැන් දෙකක් ගැන කියවුවා. හැබැයි මම තැනක් නම් දැක්කා. මට හිතෙන විදිහට එදා මීට වඩා තැන් ගැන කියවුණා. මට හිතෙන විදිහට උන් වාහනයක නැගලා ඔය කියන හැම තැන්වලටම එක දිගටම නෙලාගෙන ගිහින් තියෙන එක හුස්මට. මේ මල්ලි, ඔයත් මේ සංකල්ප ගැන කතා නොකර හරියටම ගැහුවේ කොහාටද? ගැහුව පුද්ගලයා කවුද කියලා කිව්වනම් හරිම සරලයිනේ මල්ලි. ගැහුවේ අපේ ඔෆිස් එකට කිත්ත කියන පළාත් සභා මන්ත්‍රී. හැබැයි මේ සාපරාදේ පතුරවන්නේ කිත්ත විතරක්ම නෙමෙයි, මේ සමස්ත දේශපාලන ධාරාව තුලම. වඩයින් රජන් මෙතසෙන්, ඔයා ආපහු එතෙන්ට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ගෙන් කෙනෙක් හරියට පැහැදිලිව පැමිණිල්ල කරා. ඊට පස්සේ බලන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. පුළුවන් දෙයක් නෙවෙයි, කරන්න අවශ්‍ය දේ කරන්න, නීතියට පැවරිලා තියෙන දේ කරන්න. ඒ හොඳටම ඇති. සජන් මෙතසෙන්, මෙයාගෙන් කට උත්තරයක් ලියාගන්න. මට රිපෝට් එකක් දාන්න හරියටම සිද්ධ වුණේ මොකද්ද කියලා. හරි, එහෙමනම් අපි යන්න. බලමුක අපි යමක් කරන්න. මහ ජනතාවට කරදරයක් නොවී කරන දෙයක් කරගෙන යන්න. නෑ, මම ડોક્ટર කෙනෙක්ව හොයාගත්තා. ડોક્ટર විජේ රාමචන්ද්‍ර කියලා. කායික වෛද්‍ය.
නෑ ඒ කියන්නේ සර්වාංග තමයි. මම එහෙනම් අපොයින්ට්මන්ට් එකක් දාන්නම්. නෑ අම්මේ ડોක්ටර් පුළුවන් දවසෙන් දෙන්නේ. හා මම එහෙනම් අපොයින්ට්මන්ට් එකක් දාන්නම්. මම එහෙනම් තියන්න දැම්මේ. ගුචානයි. ඇයි ડોක්ටර් කෙනෙක් ට්‍රයල් කරලා දානවා? ඔය මේ කාලින්ගේක විකාරින්ද මට ඒ ගැනවත් හොයන්න බැරි වුණානේ. ඒවයි තීවර වෙන විකාර නෙමේනේ. මන්ද චාප මට නම් දැන් මගේ අනාගතය ගැන පුදුම බයක් තියෙනවා. ඔයාට එයාව ගැලපෙන්නේ නැහැ. එයාට ඔයාව ගැලපෙන්නේ. එයාට ගැලපෙන්නේ අර එයාගේ කල්ලියේ මිනි පිසු අම්මණ්ඩි කෙනෙක් සජිනිද මොකද්ද කියලා. අන්න ඒ වගේ හොල්මනක් තමයි. ඒ උනාට ඉතින් කාලිංගට ඕනේ මාවනේ. ඒකට හේතුව මොකද්ද දන්නවද? එයා ඔය නිර්ධන පන්තියේ ගැලුම් කාර්යය වගේ කතා කරාට එයාටත් ඕනේ ධනපති පන්තියේ සමාජිකයෙක් වෙන්න. ඉතින් මං ධනපති පන්තියේ මාත් නිර්ධන පන්තියේනේ. මං එයාටත් වඩා නිර්ධන පන්තියේ. නැහැ මං කියන්නේ එහෙම නෙමෙයි. ඔයා බලන්න ඔය වාමාංශික පක්ෂවල හිටිය කට්ටිය අද කොතනද ඉන්නේ? ඒගොල්ලන්ගේ තැන හදාගන්න කම්කරුවෝ පාවිච්චි කරනවා. කම්කරුවගේ කරපිටින් ගිහිල්ලා ඇමතිගම් ගන්නවා. ඇමතිගම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? කම්කරුවත් අමතකයි, පක්ෂෙත් අමතකයි. ඒක නම් ඇත්ත. ඉස්සර අපි ඉගෙන ගත්තේ වාමාංශික ව්‍යාපාර කියලා එකක් ගැන. දැන් එහෙම එකක් නැහැනේ. ව්‍යාපාරේ නැහැ. හැබැයි නායකයෝ ටික ඉන්නවා. ඒගොල්ල කඩේ යන්නේ කම්කරුවටත් නෙමෙයි. වෙන වෙන දේශපාලන පක්ෂවලට තමන්ගේ පක්ෂයටත් නෙමෙයි. ඒක තමයි තියෙන ලොකුම විහිළුව. ඡන්දෙත් ඉල්ලනවා වෙන ලගුණකේ. අඩුම ගානේ ඡන්දේ කාලටවත් තමන්ගේ පක්ෂ නමවත් කියන්නේ. ඔයා කියන්නේ කාලිංගගේ බලාපොරොත්තුවත් ඒක කියලාද? කාලිංගගේ වැඩ බැලුවම එයා ඊට එහා. එයායි පක්ෂ කඩාගෙන ආවේ. එයාට ඒකේ තැනක් නැති හින්දා. අන්තිමට එයා 7-8 දෙනෙක් එකතු කරගෙන පක්ෂයක් හැදුවා. ඒක එයාට නායකයා වෙන්න ඕන හින්දා. අන්තිමට ඒක ඉන්නේ එයා විතරයි. අනිත් තුන් එයාගේ අතවැසියෝ. ඔන්න බලන්නකෝ. දවසක එයාට වෙන පක්ෂකින් කතා කරලා තනතුරක් දෙනවා කියලා. එයා මොකද කරන්නේ? අර වටේ ඉන්න උන් ඔක්කොම දාලා එයා ඒකට පයින්නවා. කාලිංග එහෙම කරයිද? ඔව්. හැබැයි එක දෙයක් තියෙනවා. අද ඔයා වාමාංශික ප්‍රගතිශීලී පක්ෂයේ නායකයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුණාට අනාගතයේදී ඇමති බිරිඳක් වෙන්නත් බැරි නේ? තමයි මචං අල්පොන්සෝ බොක්කිටත් වෙන්න ඕනේ. කෑලි කෑලි වලට යන්න ඕනේ. එතකොට තමයි මචං මේ මට නිින්ද යන්නේ. මේ කොවිලේ සෑහෙන්න හාස්කම් තියෙනවා. යමක් හිතාගෙන පොල් ගෙඩියක් ගැහුවොත් ඒක ආයෙ කිස් කාට හරියනවා. එළ මචං එළ. මොකද මම හිතුවේ බොක්කි හන්දි ගෑවිලම ඵලයන් කියලා. හරියයි. එහෙමනම් හරි. හන්දි ගෑවිලා යනවා කියන එක
දෙවියන්ට තේරුණොත් හරි. මොකද හැඳි ගන්නවා කියන එකට තව තේරුම් තියෙනවානේ. දැයි කියන්නේ මචං වැඩේ අවුල් කියන එකද? නෑ 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 නෑ. මං කිව්වේ නිකන්. මෙතනට එන කවුරුත් ඉල්ලන්නේම ඕක. වෙනාත වැඩියන් කියයි, මක බෑවිලා පොලයන් කියයි, හැඳි ගෑවිලා පොලයන් කියයි, නොකරුවා එන ගහපන් කියයි. ඒවා දැන් දෙවියන්ට තේරෙනවා අහලා අහලම්. මචං අල්පොන්සු, දෙවියන්ට තේරෙන්නේ නැත්තම් මචං යක්කුන්ට කියලා හරි මගේ වැඩේ කෙරෙන්න ඕනේ මචං. හරි. තව මාස 6ක් යනකොට බොක්කිට එක්ක ඇමතිකම නැති වෙන්න ඕනේ, එක්ක ජීවතුන් අතර නැති වෙන්න ඕනේ. ජීවතුන් අතර හිටියත් සබ්බ සකල මනාවම නැති වෙලා මචං හිඟන්නියක් ගානට වැටිලා ඉන්න ඕනේ. ඒ ටික කරන්න මම මගේ ශේසතම උනත් වියදම් කරන්න සූදානම් මචං. හරි. නෑ නෑ මල්ලි. ඊට කලින් අපි මේ වැඩේ බලමුකෝ. කෙක්කෙන් බැයි නම් කොක්කෙන් කිව්වල. යමල්ලා. මඤ්ඤන්ද මචං, එහෙම කේස් එකක් නෑ. කාලි අම්මා වැඩේ හරියට කරා නම් මෙලාකට බොක්කි ලොවෙත් නෑ. හැබැයි සීන් එක තියෙන්නේ අපේ හැසිරීම හොඳ නෑනේ මචං. එතකොට ඉතින් අපිට කාගෙන්වත් සපෝට් එකක් නෑ. අන්න ඒකයි අවුල. මම ලංකාවේ ඇඳුම් ගන්න. දැන් කොගිල හොඳ ඇඳුම් ටිකක් කරන් ඉන්නකෝ. හරි ෂෝක් ඇඳුම් තියනවනේ. අපේ channel වල ඉන්න news directors ලට කිසිම සෙන්ස් එකක් නෑ. news එකක් ගැන වැදගත්කමක් උන් දන්නේ නෑ. ආගේ යන දහජරාවල් දානවා. මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන ඒවා දාන්නේ නෑ. එහෙනම් ප්‍රියමද, ඔවා පරික්ෂණයෙන් යන්න. හඳුනා ගන්න ලැබීම සතුටක්. අපි ඉතින් මේ වගේම ආයේ හම්බ වෙයිනේ. ඒ කියන්නේ මේ වගේ වාහන හම්පන්න කියලාද?